උදේට ඇහැරිලා වැඩට යනකොට කම්මැලි ගතියක් එපාවීමක් දැනෙනවද? ඒ කියන්නේ හැමදාම වැඩට යනවා උදේට හැරෙන්න ඕනේ, දැන් දවස් 4ක විතර නිවාඩුවක් තිබ්බහම නිකන් සඳුදා දිනේ මතක් වෙනකොට ගොඩාක් එපාවීමක් එනවා, හරි අතෘප්තිකර ගතියක් එනවා. හැමදාම මේකේ මහලොකු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ, ඔය වගේ දේවල් මේ ජොබ් එකට ගියාට වැඩක් නැහැ කියලා අරම්මනම් හිතෙන්න පුළුවන්. කම්මැලි ගතියක්, චකිතයක්, සමහර වෙලාවට නිකන් බයක් වගේ දෙයක් උනත් දැනෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ රස්සාව සම්බන්ධ ප්‍රශ්නේ ඉතාමත්ම සරලව විසඳගෙන, ඒ වගේම අපි මේකේ කොහොමද ඔයාගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙන මට්ටමේ අරමුණක් තමයි මම ඔයාට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අරමුණ කරොත් එහෙම ඔයාට ඔයා කරන රස්සාව ආසාවෙන් කරන්න පුළුවන්, රස්සාවකට මාරු වෙන්න පුළුවන්. ඒ වගේම වාට ඉදිරියේදී එක්තරා ටාගට් එකකට යන්න පුළුවන්. දැන් වාට දැනෙනවා ඇතිනේ වාට වැඩට යනකොට වාට හිතෙනවා ඇති ඔයා ආසම කරන රස්සාවල් කරන අය. හරිම නිදහසේ, හරිම සැහැල්ලුවේ ආසම කරන රස්සාවල් කරන අය වාට දකින්න ලැබෙනවා. මෙහෙම දැක්කට පස්සේ වාට හිතෙනවා අනේ මම යන ජොබ් එක මොකක්ද, මම මේ කරන්නේ මොකක්ද, මේක වැඩක් නෑ, මෙහෙම හිතෙන්න පුළුවන්. වාට හිතෙන්න පුළුවන් අනේ මටත් ඒ රස්සාව, ඒ කරන දේ, අපි හිතමු ආසම හිතන රස්සාවක් ඔයා දකින්න රස්සාවක්. ඒ වගේම ඔයාගේ බොස් ගැන වාට හිතෙනවා අනේ මටත් බොස් වගේ ඉන්න තිබ්බනම්. ඒ වගේම ආයතන ප්‍රධානියෙක් ගැන වාට හිතෙනවා අනේ මටත් මේ වගේ තිබ්බනම් කියලා ඔන්න ඔහොම හිතෙනවා. එතකොට දැන් මේක අපි සරලව ස්ටෙප් බයි ස්ටෙප් විසඳගමු. ඔයා කල්පනා කරලා බලන්න ඔයාට එහෙම හිතන එක වැරදි නෑ. මොකද ඔයා හැමදාම ඔයා මෙහෙම ඒකාකාරී රස්සාවක උදේම නැගිටලා වැඩට යනවා, විශේෂ කැපකිරීමක් කරනවා, ඒ වෙනුවෙන් ඇඳුම් අඳින්න ඕනේ, ඇඳුම් ඇඳ ගන්න ඕනේ, කෑම එකක් හදා ගන්න ඕනේ, ඔයා ලොකු දේවල් ගොඩක් කරලා තමයි ඔයා රස්සාවට යන්නේ. ඉතින් මෙහෙම කරන රස්සාව ඔයා ජීවිතේ හැමදාම කරොත් එහෙම ඔයාට ඔයා ඉහළ මට්ටමකට යෑමක් නැත්නම් ඔයාට යම්සි ආකාරයක අවුලක් එනවා. හැබැයි එහෙම කියලා ඔයා දැන් කරන රස්සාව ඔයාට මෙන්න මෙතන තමයි මම කියන්නේ. ඔයා දන්නවද ඔය අපි කතා කරන ඉතාමත්ම ඉහළ සමාගම්, මේ ඉහළ සමාගම් වල අයිතිකරුවෝ, ඒ වගේම අපි දන්න ඔය ඇමසන්, ඊට පස්සේ Facebook, ඔය අපි විවිධාකාර දේවල් ලෝකේ එහෙම කෝපරේටිව් වෙනම මේ වෙබ්සයිට්ස්, ඒ වගේම නෙට්වර්ක් මේවා අපි දන්නවනේ. ඒ වගේ ප්‍රධානින් ගැන අපි දන්නවා, Apple, Microsoft මේ ප්‍රධානින් ගැන දන්නවා. ඔය ප්‍රධානින් අතර ඊට පස්සේ හෝටල් ජාල තියෙනවා නම් ඒවා, ඊට පස්සේ උහුම දැන් පොදුවේ කියන්නම් කොහොම කර්මාන්ත ශාලා වුණා. දැන් ඔයා දන්නවද අපිගේ ඔය රෙස්ටුරන්ට් වල වේටර් වැඩේ කරලා, ඒ වගේම කොත්තු බාස් කෙනෙක් විදියට වැඩ කරලා, ආයතනික අයිතිකරුවෙක් ප්‍රධානියෙක් වුණාය ගැන ඔයා අහලා ඇති. එතකොට ඔයාට මම මේ කියන්නේ ඔයා මේ වෙලාවේ කරන රස්සා ඔයා කරන්න ඕනේ, අනාගතේ ඔයා ධනවතෙක් වෙනවා. එහෙම කියලා ඔයා කරන රස්සාව ඔයාට යම්කිසි ඉතුරුවක් කරගන්න, යම්කිසි ජීවිකාවේ යම්කිසි ඉතුරුවක් කරගෙන ඔයාගේ අරමුණු වලට යන්න ඔයාට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට කියනවා ආයෝජනයක් ගැන මේ වීඩියෝ එකේම, යම්කිසි ආයෝජනයක් ගැන ඔයාට රස්සාව කරන ගමන්ම මේක කරන්න පුළුවන්. මේකෙන් ඔයාට ඉතාමත්ම ඉහළ ධනවතෙක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මම ගත්තොත්, මම ඇත්තරම මහා ධනවතෙක් නොවුනත් මම ආස රස්සාවට මම යොමු වුණේ, මම ඉස්සරලාම බස් ගාස්තුවට විතරයි වැඩට ගියේ. බස් ගාස්තුවට විතරයි වැඩට ගියේ. එහෙම වැඩට ගිහිල්ලා තමයි ටිකෙන් ටික ඉගෙන ගන්නවා කියන අදහසෙන් තමයි මම වැඩට ගියේ. ඉතින් මෙන්න මේ නිසා හොඳට හිතන්න, ආයතනයක ප්‍රධානියෙක් වෙන මට්ටමට, ආසම හිතෙන රස්සාවක් කරන මට්ටමට ඔයා ඉන්න මේ මට්ටමත් එක්ක එකපාරට යන්න පුළුවන් නම් ඔයා ගියාට කමක් නැහැ. හැබැයි ඔයාට යම්කිසි ඒ වෙනුවෙන් ප්‍රාග්ධනයක්, මුදලක්, ඉතිරුවක්, ජීවිතයේ සමබරතාවයක් ඔයාට ඕනේ. ඔයාට ගෙදර දොරේ අනිත් අය බඩගින්නේ තියන්න බෑ. ඔයාගේ ඔයා ගුඩම්ම තරුණයි නම් අම්මා තාත්තා,
ඊට පස්සේ ඔයා තවත් ටිකක් මැදි වියට අවුරුදු 30 35 වෙනකොට නම් ඔයාගේ බිරිඳ ඊට පස්සේ දරුවෝ දරුවෝ හම්බ වෙන්න ඉන්න අනාගතය සැලසුම් කරන්න ඕනේ මේ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ දෙමව්පියෝන් ඒත් දෙමව්පියෝ බලා ගන්න ඕනේ. මේවට අපි මුදල් තියෙන්න ඕනේ නිසා අපි එකපාරට කවදා හරි ආයතන ප්‍රධානියෙක් වෙනවා, කවදා හරි ලොක්කෙක් වෙනවා කියලා අපි මේ වෙලාවේ මේ රස්සාව මොකද්ද මම මේවට යන්නේ නැහැ කියලා හිතලා හිතාගෙන හිටියොත් හරියන්නේ නැහැ. ඒ නිසා ඔයා දැන් කරන රස්සාවෙන් ඔයා ඉතුරු කරන්න, දැන් කරන රස්සාවෙන් ඔයා ඉතුරු කරන්න අමාරු නම් ඔයාට කරන්න ඕන මං ක්‍රමයේ කිව්වා. ඔයා ඉතාමත්ම වේගයෙන් යම් කිසි දක්ෂතාවයන් ටිකක් වර්ධනය කරගන්න. මම කියන්නම් ඔයා මේ ලෝකේ කරනවා නම් කොහේ ගියත් වැඩ තියෙන රස්සාවක් තමයි ෆොටෝෂොප් කියන එක ඉගෙන ගන්න. වීඩියෝ එඩිටින් හොඳට මතක තියාගන්න. ෆොටෝෂොප් එක්ක ෆොටෝෂොප් ඉගෙන ගන්නවා, නැත්නම් වීඩියෝ එඩිටින් ඉගෙන ගන්නවා, නැත්නම් මේ දෙකම ඉගෙන ගන්නවා. ඊට පස්සේ ෆොටෝග්‍රැෆි ඡායාරූප ශිල්පය වා ඉගෙන ගන්නවා, ඡායාරූප ශිල්පියෙක් වෙනවා. ඊට පස්සේ තව තවත් ඔහොම ගන්න පුළුවන්. ඔයාට තව ඉගෙන ගන්න දේවල් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා. ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙන ගන්නවා ඉතාමත්ම හැබැයි වේගෙන් ඉගෙන ගන්න වෙනවා. ඔයාගේ ජීවිතේ ඔයාගේ වයසත් එක්ක ඔයාට ඒක තීරණය කරගන්න පුළුවන්. ඔයා දැන් අපි ගමුකෝ අම්මා තාත්තගේ යැපෙන රස්සාවක් කරන අවුරුදු 18 ඉවර වෙලා 19 20 ඔයාගේ ඉතාමත්ම යෞවන වියගත කරන කෙනෙක් හැටියට ඔයාට පුළුවන්කම තියෙනවා. අම්මගේ තාත්තගෙත් උදව්ව තියෙනවා, ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගෙත් උදව්ව තියෙනවා, පොඩි ආරක්ෂාවක් තියෙනවානේ. ඔයා තනියම ජීවිතේට මුහුණ දීලා නැහැ. මේකත් එක්ක ඔයාට පුළුවන් ඉංග්‍රීසි භාෂාව, අර කියපු පරිගණක අධ්‍යාපනය කියලා පොදුවේ අපි පරිගණක පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි මෙතන. ඒකත් ඉගෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ෆොටෝෂොප් වීඩියෝ එඩිටින් වගේ ඉගෙන ගන්නවා කියන්නේ ඉගෙන ගන්න ඕනේ. තව සොෆ්ට්වෙයා තියෙනවා. දැන් නම් අර ප්ලෑනින් වගේ 3D මොඩලින් ඇනිමේෂන් මෙන්න මේවා වගේම ඔයාට පුළුවන්කම තියෙනවා. තව භාෂාවක් අමතර භාෂාවක් දැන් මේවා ඉගෙන ගන්න නැතුව වෙන කෙනෙක් ඉන්නවා, එයා ජර්මන් භාෂාවේ ප්‍රවීණෙක් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ප්‍රංශ භාෂාව, මොනවා හරි එක රටකට අදාළ භාෂාවක් ඉගෙනගෙන ප්‍රවීණෙක් වෙන්න උත්සාහ කරනවා. මොකද මේකට ඉල්ලුම තියෙන හින්දා මේවා සම්බන්ධ ඔයාට පුළුවන් ටියුෂන් කරන්න. ඊට පස්සේ මේක හොඳට ඉගෙනගෙන ඔයා ප්‍රගුණ කරගත්තට පස්සේ ඔයාට ටියුෂන් කරන්න පුළුවන්. මේ කතා කරන්නේ දැන් එකපාරට ඔයාගේ සල්ලි හෙවීමක් ගැන නෙවෙයි, ඔයා කරන රස්සාව කරන ගමන් මේක කරාට පස්සේ ඔයාට තව අවුරුදු 5කින් 10කින් ඔයාගේ ඔයාර බලාපොරොත්තු වෙන ඔයා දකින සමාජයේ අරවා ආසම කරන අය ඉන්නේ ආයතන ප්‍රධානි එන්නේ මට්ටමට එන්න ඔයාට අවුරුදු 40 වෙනකම් කියලා හිතන්නකෝ. 40 45 50 වෙනකොට ඔයා හරිම ධනවත් කෙනෙක්, නිදහසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒකට ඔයා අර වගේ අපි හිතමු දැන් අර වගේ විෂයන් ඉගෙන ගත්තාම ඔයාට ටියුෂන් කරන්න පුළුවන්. ඔයාට ඊට පස්සේ දැන් වීඩියෝ එඩිටින් වගේ නම් ඒ වගේ ලොකු ආදායමක් ලබා ගන්න රස්සාවක් ලංකාවෙත් පුළුවන්, පිටරටවල වලත් පුළුවන්, ඔන්ලයින් උත් පුළුවන්. ඉතින් මේ වගේ මේ එක ශේෂ්ත්‍රයක් විතරයි. තව ඔයා වඩු වැඩ හරි මොනවා හරි නවෝත්පාදන ඒ වගේ දෙයක් ඒ වගේ විෂයක් ඒවා ඉගෙන ගන්නවා. මේ ඉන්න ගමන් වැඩ කරලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ෆෝන් එක ඔබ ඔබේ තීම නෙවෙයි. අනේ මම රස්සාවට ගියා වැඩට ගියා ආවා. එහෙම නැතුව ඔයාට මෙන්න මේ දේ කරන්න පුළුවන්කම තියෙනවා. සුප්පිරි ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙන, ලර්නර් කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේ මාර්ගවලින් තමයි අපි දකින මේ ධනවත් අය, මේ දකින සැහැල්ලු ජීවිත ගත කරන ගොඩක් අය ජීවිතේ ලස්සන කරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලස්සන ජීවිතේ ඔයාටත් අයිති. ඉතින් මාත් මේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් හැටියට මම ඔයගලන්ට මේක ඉදිරිපත් කරේ. ඉතින් අපි ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.